ලොව පුරා වෙසෙන සියලු දරුවන්ට අධ්‍යාපනය ලැබීමට සමාන අයිතියක් ඇත. නමුත් මුල් කාලීනව අධ්‍යාපනය ලබා ගැනීමේ හැකියාව සමානාත්මකව තිබුණත් වර්තමාන තරඟකාරී අධ්‍යාපන රටාව තුළ මූල්‍යමය හැකියාවක් ඇති දෙමාපියන්ගේ දරුවන්ට වැඩි අවස්ථාවක් හිමිව තිබෙනවා. ලොව බොහෝ දියුණු රටවල නිදහස් අධ්‍යාපනය ලබා ගැනීමේ හිමිකම අහිමිව තිබුණත් ශ්‍රී ලංකාව තුළ ප්‍රාථමික මට්ටමේ සිට උසස් අධ්‍යාපනය දක්වා එම අයිතිය සැමටම හිමිව තිබීම වාග්යක්. නමුත් තරඟකාරී රටාවන් තුළ පාසල් අධ්‍යාපනය නොමිලේ ලබා දුන්නත් ඒ වෙනුවෙන් අවශ්‍ය උපකරණ ආදිය මිලදී ගැනීම සඳහා අධික මිලක් ගෙවීමට දෙමාපියන්ට සිදුව තිබෙනවා. එම හේතුව නිසාම අධ්‍යාපන කටයුතු සඳහා අති දක්ෂ දරුවන්ගේ අනාගතය අවිනිශ්චිත තත්වයකට පත්ව තිබෙනවා. දැයේ දුව දරුවන්ගේ නැනස පාදනුවස් නිරන්තරයෙන් කටයුතු කරන TBS ආයතනය සිය MAD Making a Difference සමාජ සේවා ව්‍යාපෘතිය එනම් තවත් අයෙකුගේ ජීවිතයට සැබෑ වෙනසක් එක් කිරීමේ අරමුණින් වාර්ෂිකව පාසල් දරුවන් වෙනුවෙන් ශිෂ්‍යාධාර ප්‍රදානයන් සිදු කරනු ලබයි. 2018 වර්ෂයේ පොළොන්නරුව සූර්යවැව ප්‍රාථමික විද්‍යාලයේ දරුවන්ට අවශ්‍ය කරන පාසල් උපකරණ බෙදා දීමත් පාසල් පුස්තකාලයට අවශ්‍ය පොත්පත් ලබා දීමත් සිදු කරනු ලැබුවා. දෙදහස් දහනමය වර්ෂයේ සිය දෙවන සම්වත්සරය සමරමින් මහනුවර ප්‍රදේශයේ තෝරාගත් සිසුන් පිරිසකට ශිෂ්‍යාධාර පරිත්‍යාග කිරීමක් සිදු කරනු ලැබුවා. තම වගකීම හා යුතුකම මැනවින් වටහාගත් TBS ආයතනය යුද්ධයෙන් රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ දුවදරුවන් 200කට පමණ අවශ්‍ය සියලුම පාසල් උපකරණ පරිත්‍යාගය එප්පාවල ගජබා රෙජිමේන්තුවේදී සිදු කරනු ලැබුවා. ඊට සමගාමීව එදිනම මහනුවර පැණිදෙනිය පිළිගල්ල කනිෂ්ඨ විද්‍යාලයේ සියලුම සිසුන් සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමක්ද සිදු කරනු ලැබුවේ තවත් අයෙකුගේ ජීවිතයට සැබෑ වෙනසක් එක් කිරීමේ මැඩ් ව්‍යාපෘතියේ පරමාර්ථය තවත් අර්ථ ගන්වමින් එළඹි 2020 වර්ෂය ගෝලීය වශයෙන් දැඩි අර්බුදකාරී වර්ෂයක් වුවද TBS ආයතනය සිය මැඩ් ව්‍යාපෘතිය වෙනුවෙන් කළ සමාජ සුබසාධන අරමුදල කිසිදු කපාදුවකට ලක් නොකිරීමට කලමනාකාරීත්වය කාරුණික වුණා. පසුගිය මාස කිහිපය පුරාවටම COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් ආර්ථික වශයෙන් අපහසුතාවයට පත් TBS ආයතනයේ සම්බන්ධීකාරකවරුන්ගේ පවුල් සඳහා මැඩ් ව්‍යාපෘතියේ අරමුදලෙන් කොටසක් වෙන් කිරීමටද ඔවුන් සමත් වුණා. දිවයින පුරා විසිරී පැතිරී සිටින පාසල් දුවදරුවන් 25 දෙනෙකුගේ නැනස පෑදීම වෙනුවෙන් සිය අභිමානවත් තෙවන සම්වත්සරය සමරන TBS ආයතනය තම යුතුකම ඉටු කිරීම අදින් මෙසේ ආරම්භන වගයි.